රැකියාවන්නේ ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සා දීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න රයිල් වික්‍රමසිංහ මහත්තයාට මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ අරමුදින් ඉදිරි උත්තරේ මොකක්ද ඒගොල්ලෝ කියන්නේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ඒකෙන් මේක බේර ගන්න කියලා දැන් බේරගෙන තියනවාද දැන් අවුරුද්දක් විතර නකොට ගිහිල්ලා ගියේ මොකටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ එකක් පොඩි ණයක් ගන්න ඩොලර් වලින් දෙක අපි අරන් තින මේ මහා විශාල ණය කන්දරාවෙන් ටිකක් කපාලා ටිකක් කල් දාලා වෙනස් කරගන්න දැන් මොකද වෙලා තියෙන්නේ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට එකඟ වුණා ඩොලර් බිලියන 2.9ක් මිලියන් 2900ක් දෙන්නම් කියලා අවුරුදු 4කට කොටස් 8කට එතකොට එක කොටසක් මිලියන 350ක් වගේ තමයි වෙන්නේ ඩොලර් මිලියන ආරම්භ කරපු ගාම ඩොලර් මිලියන 330ක් හම්බුණා මූල්‍ය අරමුදලේ හම්බුණා මේකෙන් 200ක් දුන්නා එහෙමම බංග්ලාදේශයට ගත්තු ණයක් පියවන අතේ හිටුණා ඊළඟට ඉතුරු කොටස වාරිකේ මාස 6කින් හම්බෙන්න ඕන. හම්බුණාද හම්බුන්නේ නැහැ. දැන් මාස 6 පැනලා ගොඩක් ආ. අපි දැක්කෝ ඊයේ පෙරදා මහ බැංකුව අධිපති නන්දලාල් මහත්තයා කියලා දිනනවා ඉතුරු වාරිකේ සමාහයට දෙසැම්බර් මාසෙ හම්බෙයි කියලා. දැන් මේ ණය ණයක් අක්ත වාරිකේවත් වෙලාවට හම්බෙන්නේ නැහැ. මාස 6 හට හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ කීයද? මිලියන 300ක් විතර හම්බෙන්නේ. ඩොලර් මිලියන 300ක් විතර පොඩි ගාණක්. ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා මූල්‍ය අරමුදල ලැබෙන ඩොලර් මිලියන 300ක් දිහා බලන් ඉන්න තත්ත්වයක් නම් රටේ තියෙන්නේ මොකද මේ රට වෙලා තියෙන්නේ මිලියන 300ක් හම්බුනොත් මාස 6කට හම්බෙන්නේ මාසෙකට කීයද මිලියන 50යි ඩොලර් මිලියන 50ක් මාසෙකට මොකද කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසා මේ පාරේ ගිහිල්ලා මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා ණය ඉල්ලන්න ගියාට ඒක සාර්ථකුනේ දෙකේ කොල්ල කිව්වා ණය විනාශ කර ගන්නවා ණය කල් දා ගන්නවා ණය ටිකක් කපා ගන්නවා කියලා දැන් කපලා තියෙන්නේ කපලා නැහැ एक डॉलर එකක්වත් අඩු කරගෙන නැහැ තාම. ගත් තුනයි වලින් එක ඩොලර් එකක්වත් තාම අඩු කරගෙන නැහැ. කල් දාගෙන නැහැ. දැන් සාමාන්‍යයෙන් අර එක්සත් ජාතික පක්ෂයේ සමහරු කිව්ව කොහොමද? රයිල් වික්‍රමසිංහට ජාත්‍යන්තරයේ බයයි. රයිල්ට ජාත්‍යන්තරයේ තියෙනවා. ඉංග්‍රීසිත් පුළුවන්. ඕන එකක් කතරන්න පුළුවන් කියලා කිව්වනේ. ඉතින් රයිල් වික්‍රමසිංහට බැරිලා තියෙනවා එක ඩොලර් එකක්වත් අඩු කරගෙන තාම. කපා ගන්න බැරුණා. ඉතින් මොකද සිද්ධ වෙන්නේ? අපි ගත් තුනය වෙනස් කරගන්න බැරි වුණා. කල් දා ගන්න බැරි වුණාම කපා ගන්න බැරි වුණාම අලුතෙන් ණය ගන්න බෑ. ඇයි ඒ? ගත්තු ණයට පොළු තියලා. රටෙන් ගත්තු රට අපේ රට ලෝකෙන් ගත්තු ණය වලට පොළු තියලා තියෙන නිසා අලුතෙන් ණය දෙන්නේ. අලුතෙන් ණය දෙන්න මොකද වෙන්න කම තියෙන්නේ? එහෙනම් මේ ගත්තු ණය සම්බන්ධ මොකක් හරි ප්‍රතිපත්තියකට එන්න ඕන. පරක්කු වෙලා ගෙවන්න මේ ටික කපන්න කියලා. එහෙම වෙලා නැහැ. ඒ නිසා අලුතෙන් ණය ගන්න බැති නිසා කිර වෙලා තියෙන්නේ. ජාත්‍යන්තර මුල් ලනුද කිල්ලා වෙච්ච මොකක්වත් නැහැ වෙච්ච එකම දේ මොකද්ද ඒගොල්ලෝ අපට උපදෙස් දුන්නා ආණ්ඩුවේ වියදම පියව ගන්න බදු ගහපන් කියලා ඒ වැඩේ කරා නැද්ද දැන් බදු කොච්චර ගෙවනවද බදු බර වැඩි වෙලා තියෙන්නේ දැන් ඔයගොල්ලෝ ව්‍යාපාර කරන සහෝදරන් බලන්නකෝ දැන් මොකද වෙන්නේ කියලා ලබන ජනවාරි මාසයේ සිට වැඩ් බද්ද 100ට 15 සිට 18 දක්වා වැඩි කරලා තියෙනවා වැඩ්බද්ද 15 සිට 18 දක්වා වැඩි කරා මොකෝ වෙන්නේ වැඩ්බද්ද වැඩි කරලා වැඩ්බද්දට අහු වෙන බහඬ ප්‍රමාණයත් වැඩි කරලා දැන් ලයිට් බිල් එකත් එක්කලා දින හොඳේ එහෙම ඉන්නේ එතකොට වෙන දේ තමයි අපිට වැඩ්බද්දත් වැඩි වෙනවා වැඩ්බදු වදින බහඬ ප්‍රමාණයත් වැඩි වුණාට පස්සේ මේක ව්‍යාපාරක් කඩා වැටලා මිනිස්සුන්ට කන්න බොන්න නැතුව මරණ තත්ත්වයක්පත් වෙනවා එහෙනම් දැන් අලුතෙන් මොකක්ද කියන්නේ මීට පස්සේ රටේ පුරවැසියෝ පාස්පෝර්ට් හදන්න ගියෝතින් වාහන වාහන ඩ්‍රයිවර් ලයිසන් ගන්න ගියෝතින් වාහන ලයිසන් කරගන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම බදු ෆයිල් එකේ නම්බර් එක ඉල්ලන අංක ඉල්ලන ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ එහෙනම් අපි හැමෝම දැන් බදු ෆයිල් එකක් හදා ගන්න ඕන Tamanට බදු ෆයිල් එකක් නැත්තම් ඒ අංකයක් නැත්තම් ලයිසන් ගන්න බෑ හරිද වැඩි දැන් මේ හැම කෙනාටම ආයේ බදු ගන්න ගන්න බදු වලටත් බදු ගහලා වැට් බද්දක් ගහලා තව තව බදු වර ගොඩක් දාලා ආයි හැම කෙනාටම බද්ද බද්ද ගන්න අරගෙන සබ් බදු ගාලා හූර්ල ගන්න යන අර මොකද ගන්න අපිට බදු ගාලා හූර්ල අරගෙන සල්ලි වෙන් කර ගන්න කාටද හිටපු ජනාධිපතිල නතු කරන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ පැනලා ගියාද නැද්ද පැනලා ගියා නිකන්නේ පැනලා ගිය මිනිස්සු පාට බැලලා එළෙව්වා පැනලා ගියා එතකොට ජනාධිපතිකම කරේ කොච්චර කාලද අවුරුදු 3යි අවුරුදු 3ක් ජනාධිපතිකම කරලා ජනාධිපතිකම දාලා පැනලා ගිය මිනිහන් නඩත්තු කරන්න ලක්ෂ ගණක් වෙන් කරනවා මොන සල්ලිද අපිට බදු ගහලා ගන්න සල්ලි සාමාන්‍ය දෙයක සාමාන්‍ය නැහැ කවුද ආයෙ හැදුවේ ආ ඒ ආයෙ හැදුවේ රයිල්වේ කමසින්
හිටපු ජනාධිපති නරසතු කරන්න මුදල් වැඩිපුර වෙන් කරලා ඒක හැදුනානි වික්‍රමසිංහ. ඒ නිසා ජනතාවගෙන් හොරගෙන රට විනාශ කරපු අධිකරණයෙන් වැරදි කරුවන් කියලා නම් කරපු රාජපක්ෂ උන්ටයි නේද ගෝඨාභය රාජපක්ෂ කණ්ඩායමට සල්ලි දෙනවා ජනතාව සල්ලි. බදු ගහගන්නේ ඒක කරන්නේ. නැතු රටේ ජනතාවට ඒක වෙන් කරන්නේ. සබදු බරක් පැටලා තියෙනවා දරා ගන්න බැහැ.